දරුවා ජෝන් නම්බර 3 ඇමතිතුමා ඔබතුමාට විනාඩි 9ක් තිබෙනවා. ගරු මුලාසනේ සිට සභාපතිතුමනි, විශේෂයෙන්ම අද ගිය ඉරිදා ඇතිවෙච්ච කේන්ද්‍ර වාර්තකයෙන් මිය ගිය අපේ පුරවැසියන්ට අපේ කනගාටුව මම ප්‍රකාශ කරන්න කැමතියි. මේ සියලු දෙනාගේ මේ බහුතරයක් කිතුනුවා. පාස්කු මංගල්‍ය කියන්නේ කිතුනු ජනතාවගේ විශේෂම අවස්ථාවක්. පාස්කු ඉරිදා කියපුවහම හැම කිතුනුවෙක්ම ඔහු පල්ලියට යනවා පූජාවට සම්බන්ධ වෙන්න. දැන් මේ ගැන අලුතෙන් කියන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම බැලුවොත් කොටහේන එහෙම නැත්නම් ඔය සාන්ත අන්තෝනි පල්ලිය කොච්චි කඩේ සාල පිරිසක් රැස් වෙන ස්ථානයක් විශේෂයෙන්ම මේ පාස්කු දිනේ. ඒ වගේම මීගොමේ කටුව පිටියේ පල්ලිය 80%-90% හිටිනුව ජීවත් වෙන ප්‍රදේශේ ඒ පාස්කු දිනවල 100,000 ගණනින් ඒ පල්ලි වලට රොක් වෙනවා. දැන් මේක ගැන මං හිතන්නේ අලුතෙන් කියන්න දෙයක් නැහැ. ආරක්ෂක අංශවලට ඒ බුද්ධි අංශවලට මේක අවුරුදු පතා වෙන සිද්ධියක්. ඒ නිසා මේ වාගේ තර්ජනයක් මේ වාගේ වැඩක් වෙන්න යනවා කියන එක දැනුවත් වුණා නම් එහෙනම් අපේ කාඩිනල් තුමාට අපේ නායකයා හැටියට කතෝලික සභාවේ එහෙම නැත්නම් අපේ අගමැතිතුමාට ජනාධිපතිතුමාට එහෙම නැත්නම් විශේෂ භාර ඇමතිවරයා හැටියට මටවත් දැනුවත් කෙරුවේ නැහැ. ලියවිලි මාර්ගයෙන් එහා මෙහා ගියයි කිව්වට මේ ඒ පිළිබඳ දැනුවත් වුණා නම් මම හරි කාඩිනල් උන්නාන්සේට කියනවා මේක වහා මේ පූජාවල් යන එක නවත්තන්න කියලා. කෙසේ වෙතත් දැන් ඒ සිද්ධිය වුණා. අපි සියලු දෙනාම කනගාටු වෙනවා. විශේෂයෙන්ම 100 ගානක් 300 ගානක් අභාප්‍රාප්ත වුණා. ඒකට අපේම කිතුනුවම් පමණක් නෙමේ විදේශිකයොත් අයකට මේ මරණය ලක් වුණා. තව 500ක් විතර හතරවෙනි දකතාව කියන්න. විශේෂයෙන්ම 500කට වැඩිය තුවාල ලැබලා ඒ අය ප්‍රතිකාර ලබාගෙන සමානක් අය සනීප වෙලා ගිහින් තියෙනවා. ඉතින් මේ පිළිබඳව මම මුලින්ම කියන්න කැමති අපි පුළුවන් විදිහට පොලිසියත් ත්‍රිවිධ හමුදාවෙත් ආධාර ඇතුව ඒ වගේම අපේ කාලිනල්තුමා නිමල් සිරිපාල සිල්ලා මැතිතුමා කිව්ව විදිහට විශේෂ මෙහෙවරක් කෙරුවා. මේක තවදුරටත් වෙනත් අතකට හැරෙන්න ඉඩ නොදී මේ පිළිබඳව ජනතාව දැනුවත් කළා. ඒ මැරිච්ච අයගේ පවුල්වලට සහන සරසන්න කටයුතු කළා. මෙතෙන්දී විශේෂයෙන්ම මම විජිත හේරත් මැතිතුමා කරපු ප්‍රකාශය පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. එතුමා කිව්වේ අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේ වාගේ වෙලාව ගියොත් එහෙම මට කරන්න දෙයක් නැහැ. මතුතුමා මොකද පොයින්ට් ෆෝලෝ? ඒ ඇමතුමා ඔබතුමා කිව්වා අපේ මේ මිලිච්ච ප්‍රහාරයෙන් ඝාතන වෙච්ච අයට සාහන සැලසුවා කියලා. අද වෙනතුරු මම මේ සියලු ගෙවල් වලට ගියා. එක ගේකටවත් සාහන සැලසලා නැහැ. අදාළ නැහැ. පොයින්ට් ෆෝලෝ නෙමෙයි. ඒ නිසා මෙතෙන්දී විශේෂයෙන්ම අපි ඒ වෙලාවේ පොලිසියෙන් යම් කිසි එහෙම නැත්නම් ආරක්ෂක නිලධාරීන් අඩුපාඩුවක් වුණත් අද වෙනකොට මේ සිද්ධියට සම්බන්ධ බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගන්න කටයුතු කරලා තියෙනවා. ඒක ගැන අපි ඒ අයට අපේ ස්තුතිය මේ අවස්ථාවේදී පළ කරනවා. ඒ වගේම වෛද්‍ය සේවයේ ස්පිරිතාලවල කොළඹ මීගොමේ ස්පිරිතාලවල වෛද්‍යවරු ඒ වගේම සේවකයන් තාමත්ම කැපවීමකින් ඒ තුවාල වෙච්ච අයට වෙදකම් කරන්න කටයුතු කිරීම ගැන මං හිතන්නේ අපේ ස්තුතිය මේ අවස්ථාවේදී අපි පළ කරන්න ඕන. කෙසේ වෙතත් ජාත්‍යන්තරයේ අපි දුරයක් තමයි ජාත්‍යන්තර නායකයෝ අපේ අගමැතිතුමාට කතා කරලා සහාය දෙන්න ඒ වගේම උදව් කරන්න ඒගොල්ලන්ගේ උවමනාවක් තියෙන බව මේ සඳහන් කරන්න යෙදුණා. මේ විදිහට මේ ජාත්‍යන්තරයේ ඇතිවෙන ත්‍ස්තවාදයක් බවට අද තහවුරු වෙලා තිබෙනවා. මේක අවුරුදු ගාණක් මේක සංවිධානය වෙන්නේ නැති මේ වාගේ විදේශ රටවල් ගණනාවක මේ වාගේ ප්‍රශ්න ඇති වෙලා තිබුණා. 1000 ගණන් 100 ගණන් මිය ගිහින් තිබුණා. දොස්තර රාජිත මහත්මයා මේ ගැන සඳහන් කළා. නමුත් අපිට මේ සටන ඉදිරියට ගෙනියන්න අපි බේද වෙලා හරියන්නේ නැහැ.
අපිට පුළුවන් විදිහට අපි මේ ප්‍රශ්නයට මූණ දීලා මේකෙන් ගැලවෙන්න ඕන. මොකද සංචාරක ක්ෂේත්‍රයේ විශාල ආදායමක් ගෙනාපු ක්ෂේත්‍රයක් රටට අද ඒකට පහර දීමක් ඇතිවීම තුලින් අඩපණ වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා නැවත ඒක පණ ගන්නවන්න සත්‍ය සාමය ඇති කරලා මින් ඉදිරියට එවැනි දෙයක් නොවන හැටියට විවිධ චෝදනාවල් එක එක කෙනාට කිරීමෙන් මේකේ බලක් වෙන්නේ දැන් සිද්ධිය වෙලා ඉවරයි. දැන් තියෙන ඉදිරියේ අපි කොහොමද අපේ රට ආරක්ෂා කරගන්නේ? ඉදිරි අනාගතයේදී මේ අපේ සේවාවන් වලට අපි උදව් කරන්නේ කොහොමද කියලා මේ හදිසි නීතිය අපි ගෙනාවේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද හමුදාවේ සහයෝගය අවශ්‍ය වෙනවා අපිට අපේ ස්ථාන ආරක්ෂා කරගන්න. එහෙම නැත්නම් බුද්ධිමය කටයුතු ගැන දැනුවත් කර ගැනීමට. ඒ නිසා කවුරුත් විරුද්ධ වෙන්න ඕනේ නැහැ. හදිසි නීතිය අවශ්‍යයි මේ වගේ අවස්ථාවලදී. ඒකත් අපි පණවන්න අපේ ජනාධිපතිතුමා එකඟ වීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම මතක් කරන්න ඕන අපේ පියතුමල්ලා මේ මොකද හිතුණුවන් රාශියකටම තමයි මේ අපදාව සිද්ධ වුණේ. උගාක් මහන්සි වුණා. ඒ ගෙවල් දොරල් වලට ගිහිල්ලා එයාගේ අවශ්‍යතාවයන් ඉටු කරලා දීලා ඒවන් සනසලා අවසාන කටයුතු වලට පූර්ණ සහයෝගය පියතුමල්ලා ලබා දුන්නා. ඒ වගේම රජයෙනුත් දැන් අද රුපියල් ලක්ෂය ගානේ බෙදා හැරීමේ වැඩ කෙරීගෙන යනවා. දැනටත් කටහඬ ප්‍රදේශයේ මටත් ආරාධනා කෙරුවෙන්න කියලා මං කිව්වා. මේ පාර්ලිමේන්තුව රැස් වෙන නිසා මට යන්න හම්බන්නේ නැහැ. ඒක ඒ පියතුමන්ලට බාර දුන්නා ඒ කටයුතු කරන්න කියලා. තවත් ලක්ෂ 9කුත් එයාට ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. නමුත් නිමල් සෙනපාල සිල්වා මැතිතුමා හොඳ යෝජනාවක් කෙරුවා. මේ සිද්ධිය ඉවරණයෙන් පස්සේ මේ අනාථ වූවන් පිළිබඳව රැකබලා ගන්න යම් කිසි සංවිධානයක් දියත් කර යුතුයි කියලා. ඒක ඉතාම වැදගත් යෝජනාවක්. මං හිතනවා මම ඒක කාඩිනල් තුමාට තමයි බාර දෙන්න යන්නේ. මොකද කිතුණුවන්ගේ ප්‍රශ්නේ බහුතරයක්ම එතුමා තව විනාඩි දෙකක් තිබෙනවා. ඉතින් එතුමාගේ ප්‍රධානත්වයෙන් අපි රජයේ එයාට ආධාර උපකාර දීලා ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න සුදුසුයි කියන එක මේ අවස්ථාවේදී මම මතක් කරන්න කැමතියි. අවසාන වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදී මෙවැනි දේවල් මේ රටට නොවේවා කියලා. ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකට අත්වල් බැඳගෙන මේ ප්‍රශ්නෙට මූණ දීලා අපි රට බේරගන්න කටයුතු කරමු කියලා යෝජනා කරමින් මම නියඳ වෙලා. සුති මීළඟට පූජ්‍ය රතන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට විනාඩි 7ක් තිබෙනවා. රු සභාපතිතුමනි, මා මුලින්ම මෙම ව්‍යසනයෙන් ඉමහත් පීඩාවට පත්වෙච්ච ජීවිත නැති වූ සියලු දෙනාටම අපේ ශෝකය සංවේගය මුලින්ම ප්‍රකාශ කර සිටින කැමැති. ගරු සභාපතිතුමනි, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙනවා. ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් තියෙනවය. ඒක හන්ද මේක ලෝකෙම සිද්ධ වෙන දෙයක් කිය. ඒක හන්ද අපටත් මේක සිද්ධ වුණයි කියලා කියන කතාව වෙන කතන්දරයක්. මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගේ ගුදුරබ්බාට ශ්‍රී ලංකාව පත්ුනේ අපේ පාලකයන්ගේ වරද නිසා කියලා ඒ අය පාපෝච්චාරණයක් කරනවා. බුද්ධියංශ තොරතුරු පිළිබඳව කරු සභාපතිතුමනි විවිධ ඇමතිවරු සාකච්ඡා කළා. පැහැදිලිව මේ පිළිබඳ තොරතුරු ලැබිලා තියෙනවා. හැම දෙනාගේම අතර මේක පත් වෙලා තියෙනවා. මේ වෙලාවේදී සියලුම වගකීතු නිලධාරීන් සමහර අය වගකීමෙන් වැඩ කළා තියෙනවා. කවුද වගකීම පැහැර හැරිය කියන එක සොයාගන්න එක ඒ වගකීම් දරන අයගේම වගකීමක් හැටර මේ අවස්ථාවේ කියන කැමතියි. ඊළඟට ඉස්ලාම් ත්‍රස්තවාදය පිළිබඳව අපි කතා කරන්න බයයි. අද මේ ආණ්ඩුවේ තියෙන ප්‍රශ්නය ව්‍යවස්ථාමය උගුලකට අපේ රට අද පත් වෙලා තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන තමයි මේ උගුලට මුළු රටම දැම්මේ. තනි ඒකාධිපති ව්‍යවස්ථාවක් ගෙනාව, ඊට පස්සේ පළාත් සභාවක් හඳුන්ලා දුන්න, කවදාවත් දිනන පක්ෂයට බහුතරයක් ගන්න බැරි මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. අද වෙනකොට මේ පාර්ලිමේන්තුවේ මේ මනාප මැතිවරණ ක්‍රමය නිසා සුළු ජාතීන්ගේ ජාතිවාදයට අනුව නැටවෙන, ඒවට අනුව කටයුතු කරන තත්ත්වයට මේ ඡන්ද ක්‍රමය නිසා පත් වෙලා තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, අපි මුලින්ම කියන කැමැති මුස්ලිම් දෙමළ ජනතාව ප්‍රධාන පක්ෂවලට එක්ක මුසු වෙන්න ඕන. එහෙම නැත්නම් මතවාදී පක්ෂවලට, මතවාදී පක්ෂ කියන්නේ ප්‍රතිපත්ති මේ කාරණා උඩ මිසක් ජාතිවාදය මත නොවේ. එවැනි එදා 1970 60 ගණන් වල පාර්ලිමේන්තුවට බහුතරයක් සිංහල ජනතාව සිටින ආසනවලින් මුස්ලිම් මන්ත්‍රීවරු ආවා. සිංහල ජනතාවේ අය
පිළිඅරගෙන පාර්ලිමේන්තුවට එව්වා. මේ ඡන්ද ක්‍රමයෙන් තමයි ප්‍රධාන වශයෙන් ජාතිවාදී හැදුවේ. දැන් කියනවා විධායක ක්‍රමය අහෝසි කරන්න කියලා. විධායක ක්‍රමය අහෝසි කරන්න කලින් ඉස්සෙල්ලාම කරන්න ඕන පළාත් සභා ක්‍රමය අහෝසි කරන එක. විධායක නෙමෙයි අහෝසි කරන්න ඕන. පළාත් සභා ක්‍රමය අහෝසි කළා, ඡන්ද ක්‍රමය වෙනස් කරලා ඉවරලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනව නම් අපේ එක කිසිම ප්‍රශ්නයක් නැහැ. අද මේ ලිබරල් මතවාදී කණ්ඩායම් වලට ඕන වෙලා තියෙන්නේ රට සම්පූර්ණයෙන්ම අස්ථාවර භාවයකට පත් කරන්න. ඒ නිසා UNP ශ්‍රී ලංකා සහ වෙනත් පක්ෂවල සිටින ප්‍රධාන පක්ෂ ධාරාවල සිටින සියලු දෙනාම අද එක තීරණයකට එන්න ඕන. අපේ රටේ රට ස්ථාවර වෙන, ජාතිවාදයෙන් නැති වෙන, රටේ එකමුතුකම ඇති වෙන ආණ්ඩු ක්‍රම ස්ථාවර ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි කියන තැනට අපි හැමදෙනාම එකඟ කරගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. අන්න ඒකට තමයි ජාතික සංහිඳියාවක් අවශ්‍ය. එහෙම නැතුව මේ තියෙන වැඩපිළිවෙළම, මේ ද්‍රෝහී වැඩපිළිවෙළම ඉස්සරහට කරගෙන යන නෙවෙයි, ජාත්‍යන්තර මානව හිමිකම් වලට ගිහිල්ලා රටේ බුද්ධිවංශ දඩයම් කිරීමට, ඔවුන් හෙළිදරව් කිරීමට කටයුතු කරන ආණ්ඩුවක් නෙවෙයි අපට අවශ්‍ය. මේ ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචනය කිරීමට අපට අයිතියක් තියෙනවා. අපි බලයට පත් කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්තුමා පොදු පුජ්‍යලෙක් හැටියට හිතලා අපි පත් කළේ. නමුත් කනගාටුවෙන් උනත් කියන්න ඕන, එතුමාට මේ රටට අවශ්‍ය කරන නායකත්වය දෙන්න බැරිය කියලා අද එතුමා ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම පහුගිය අවුරුදු කීපය අරගෙන බැලුවට පස්සේ ඉතිහාසය වෙන කවරදාවක්වත් නොවෙච්ච විදියට බුද්ධිවංශයේ 20 දෙනෙක් පමණ අත්අඩංගුවට අරන් තියෙනවා. සමහර බුද්ධිවංශ අතහැරලා රටින් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම බුද්ධිවංශවල තොරතුරු ජාත්‍යන්තර ආයතනවලට ලබා දෙන්න කටයුතු කරලා තිනවා. ඒ වගේම මම කියන්න කැමති අන්තර්ජාතික ලෝක බලවතුන්ට අවශ්‍ය විදියට අපේ රටේ භූමින් දෙන්න යුද කඳවුරු හදන්න මේ ආණ්ඩුව සැලසුම් හදලා තිනවා. මෙන්න මේ ජාති ද්‍රෝහි කුමන්ත්‍රණ පරාජය කරන්න ජාති ભેදයෙන් තොරව මේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිළු දෙනාම එක්සත් විය යුතුයි කියලා මම කියනවා. එහෙම නැතුව මේ తాවකාලික අටෝ ගන්න නෙවෙයි, අග්‍රාමාත්‍යතුමා සම්පූර්ණයෙන්ම මේ ජාති ද්‍රෝහි ක්‍රියාවට වග කියන්න ඕන. ඔහු මේක වග උත්තර කරුවෙක්. අපි කනගාටු වෙනවා. ඔහුට අගමැතිකම ගන්න පුළුවන් උනේ අපේ ශක්තිය නිසා, අපිට ජනතාව තුළ තිබිච්ච පදනම නිසා. අපි තමයි දා රාජපක්ෂ මහත්තයාට විරුද්ධව කතා කරලා මේ ආණ්ඩුව බිහි කිරීම සඳහා කටයුතු කළේ. අද අපි කනගාටු වෙනවා. ඒ නිසා මේ රටට අවශ්‍ය ජාතික නායකත්වය දෙන්න අපි සූදානම්. ජාතිවාදී මේකෙන් ගැලවෙන කණ්ඩායමක් අද අවශ්‍යයි අපට. අද ලෝකයේ ඉස්ලාම් ජාතිවාදය ගැන අපි කතා කරන්න ඕන. අපි බලාපොරොත්තු වෙනවා වග කිය යුතු මුස්ලිම් මන්ත්‍රීවරු මේ බරපතල අනතුර මනාව තේරුම් අරගෙන කටයුතු කරයි කියලා. බහුතර මුස්ලිම් ජනතාවකට අවශ්‍ය සාමය ලංකාව විතරක් නෙමෙයි, අෆ්ගනිස්තානෙත් එහෙමයි, පකිස්තානෙත් එහෙමයි, අප්‍රිකානු රටවලත් එහෙමයි. නමුත් ඒ සුළුතර කණ්ඩායමකගේ ජාතිවාදයට බහුතරයට යටත් වෙන්න ඉස්ලාම් ලෝකයේ සිද්ධ වෙලා තියෙනවා. අෆ්ගනිස්තානයේ සිදුවෙච්ච සිදුවීම හැමදෙනාම දන්නවා. ඉතා ප්‍රබුද්ධ ජනතාවක්, ලෝකෙට දොර ඇරිච්ච ජනතාවක් අද සම්පූර්ණ අන්තවාදීන්ගේ ගොදුරබ්බවට පත් වෙලා, මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරබ්බවට ඒ රට පත් වෙලා ඉවරයි. අද ලංකාවේ අරගෙන බලන්න මේ ඉස්ලාම් ජාතිවාදයේ බිහි වෙන්නේ කොහොමද? අද අමුතු මද්රසා පාසල් රටක අධ්‍යාපනයේ තියෙන ඕන දරුවන්ට එක ජාතික මනසක් දෙන්න. අද තැන් තැන්වල මූලධර්මවාදීන්ට අවශ්‍ය විදිහට මද්රසා පාසල් පටන් අරගෙන බෞද්ධයන්ට රැහිව පිළිම කඩන්න අද මතවාද හදනවා. ඒ පිළිබඳ බුද්ධිවංශවල අනන්ත වාර්තා තොරතුරු හම්බෙලා තියෙනවා. කවුද ඒවට උදව් කරන්නේ? අද කෝටිපති ව්‍යාපාරිකයෝ යා දන්නේ නැහැ කියලා විතේරත් මන්ත්‍රීතුමා කිව් විදිහට කියන්න බෑ. එතුමාගේ ගෙදර තමයි මේ සාකච්ඡා සිද්ධ වෙලා තියෙන්නේ. මුළු පවුලම සමාජිකව මේකේ උදව් කරගො. එයාට දේශප්‍රේමී දුන්නද, දේශහිතයිශී දුන්නද මන් දන්නේ නැහැ. ඕනෙහෙකුට සල්ලි ටිකක් දුන්නම අපේ රටේ මිනිස්සු වෙනවා සම්මාන දෙන්න. නමුත් මේ ජාතිවාදයේ එතුමා නොදනුවත් වෙන්න පුළුවන්. එතුමාගේ ජාතික ලයිස්තු මන්ත්‍රීදුරු දුන්න එක වෙනම කතන්දරයක්. නමුත් අද අපි කළ යුතු දෙයක් තමයි, අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලය යනකොට මොකද තත්ත්වේ? ඉස්ලාම් හැම පීඨකම හිටිය සෑහෙන ශිෂ්‍ය ප්‍රමාණයක්. කවුරුවත් කළු ලෝගු ඇඳගෙන මූණ වහගෙන හිටියේ නැහැ. අද විශ්වවිද්‍යාල හැම කෙනෙක්ම කළු ලෝගු ඇඳගෙන. කවුද බලපෑම් කරන්නේ? පාරට බැස්ස ගෝණි බිල්ලෝ. කවුද බලපෑම් කරන්නේ? ඒ නිසා මේ අපේ රටේ සංස්කෘතිය පිළි අරගෙන මේ සංස්කෘතියත් එක්ක එකතු වෙන විදිහට අපි ආරාධනාවක් කරන්න ඕන අවංක මුස්ලිම් ජනතාවට. අපි ඉල්ල හිටිනවා එදා දළදා මාලිගාවට බෝම්බ ගහපු වෙලාවේ අපි කිව්වේ දළදා මාලිගාවට ගහන්න කියලා. එදා Siri Maha Bodhiට බෝම්බ ගහපු වෙලාවේ අපි දෙමළ මිනිසුන්ට ගහන්න කිව්වේ නෑ. අපි එදා කිව්වේ ආණ්ඩුවට ත්‍රස්තවාදී පරාජය කරන්න කියලා. අදත් අපි ආණ්ඩුවට කියනවා එක එක අන්තවාදී කණ්ඩායම් ජනප්‍රිය වෙන්න, බොරු වීරය වෙන්න කිසිම ජනතාවකට හිර කරලා තමන් නීති අතර ගත්තොත් මේ රට අන්තවාදී කල්ලිවල දඩබිම බවට පත් වෙනවා, ලේ කඳුළු සවිර කරට ගිලිනවා. ඒ නිසා මේකට නිවැරදි බුද්ධිමත් ප්‍රඥාවන්ත නායකත්වයක් දීම අවශ්‍යයි.
රට ගැන හිතන හිතපපුවක් තියෙන සියලු දෙනා මේකට එකතු වෙන්න ඕන. මම හිතනවා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කිසිම මන්ත්‍රීවරයෙක් බුද්ධියංශ දඩයන් කිරීමට එකඟ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයයි ඔහුගේ සහචර කල්ලියයි සම්පූර්ණයෙන්ම රටේ බුද්ධියංශ අඩපණ කර ඔබ මම මේ අවස්ථාවේ කියන්න ඕන. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයයි ඉන්න ඕනද රනිල් වික්‍රමසිංහ මහත්තයා රැකගන්න නෙවෙයි මේ ශ්‍රී ලංකාව රැකගන්න. අහිංසක ඡන්දය දෙන එක්සත් ජාතික පක්ෂිකෝ හැම දෙනාම මම කියන මතයත් එක්ක එකඟයි. අපි හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න ඕන බුද්ධිංශවලට මේ විපත කළා. එතකොට කට්ටිය කියනවා බුද්ධිංශ දැනගෙන හිටියා වාර්තා කරා දේශපාලනඥයෝ වැරදි කියලා. ඒ වාදෙන් වැඩක් නැහැ. අද ඉස්ලාම් අන්තවාදයේ පරාජය කිරීම සඳහා අද මඩ කලපුවේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ප්‍රකෝටිකණයෙන් ධනයෙන් පටන් අරන් තියෙනවා. මොනවද මේ විශ්වවිද්‍යාල උගන්වන්නේ? කොහෙන්ද ගුරුවරු වෙන්නේ? මොනවද මේ උගන්න අන්තර්ගතේ? මොනවද මේ පාඨමාලාව? කිසි කෙනෙක් දන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ. සුසයිඩ් ආත්මඝාතකයෝ බුද්ධිංශ වාර්තා කළ දින දැනට 87ක්. මම හිතනවා මේක 200ක්වත් ඇති කියලා. අවසන් කරන්න කියලා හිතුවා. කරු සභාපතිතුමනි මම අවසන් කරනවා. මේ ඉස්ලාම් අන්තවාදය 100ක් ආත්මඝාතකෝ බිහි වෙන්න නම් අඩු ගානේ 50000කට කතා කරලා තියෙන්න ඕන. අධ්‍යාපන කඳවුරු කළා දින 7 උපවාස පවත්තලා මොළ හොදනකම් හැමෝම දැනගෙන හිටියා මේක. නොදැනගෙන හිටියයි කියලා ගන්න බෑ. ඒ නිසා මේ අන්තවාදයෙන් මේක හෙලිදරව් කරලා මේකේ මේ අන්තවාදයෙන් ගැලවෙන එක මුස්ලිම් ජනතාවගේ වගකීමක්. අපි විශ්වාස කරනවා, අපි ආයාචනා කරනවා මුස්ලිම් ජනතාවගේ අපිල්ල හිටනවා මේ අන්තවාදයට ගොදුරු නොවි වහාම. අපි දන්නවා බංගලාදේශයේ ඉන්න මෙහෙම ඔඩු වහන සෙල්ලමක් නැහැ. ඉන්දුනීසියාවේ ඉන්න මෙහෙම ඔඩු වහන සෙල්ලමක් නැහැ. මේක අන්තවාදයක්. ඒ නිසා අපි මේකට නායකත්වය දෙන්න ඕන. මේ අනතුරේදී ආත්මාර්ථකාමී ධනයට බලයට යටත් වෙච්ච මැරෙනකම් බලේ ඉන්න හිතන මිනිසුන්ට මේකට නායකත්වය දෙන්න බෑ. ඒ නිසා හැම දිනාටම රටගෙන හිතන සියලු දිනාට මම ආරාධනා කරනවා එක පවුලක් වගේ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න අපි ඉස්සරහට යමු. මේ ආණ්ඩුව තියෙන්නේ මාස 6යි. අපි අලුත් නායකයෙක් ගෙනල්ලා මේ අස්තවර රට වෙනස් කරන ගමනකට රට ගෙනියමු කියලා ඉල්ල හිටන බොහොම ස්තුතියි. ගරු මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක් තිබෙනවා. පොයින්ට් මොකද්ද මන්ත්‍රීතුමා? පොයින්ට් 4 නෑ පොයින්ට් 4 නෝ පොයින්ට් 4 ගරු මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා ඉරිසල්ලා ගරු ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් ප්‍රසන්න මන්ත්‍රීතුමා ඕඩර් order please order please mantuma karuna karala vaadi wenna garu mayanta disanaayaka mantuma moolasanta ena order please karala vaadi wenna mantuma karuna karala vaadi wenna ගරු මයන්ත දිසානායක මන්ත්‍රීතුමා මූලාසනට එනවා. Order please. Order please. ඕඩර් ප්ලීස් මන්ත්‍රීවරුනි ශබ්ද වෙන්න. මුල්ලාසන සිට මගේත් ශෝකය කනගාටුව මේ අවස්ථාවේදී පුද කරන්න කැමති ගරු මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා තුමා කතා කරා. ගරු සභාපතිතුමනි, අද විශේෂයෙන්ම ගිය ඉරිදා වෙච්ච මේ සිදුවීම සම්බන්ධව කිතුණු බැතිමැතුන්ගේ ඔවුන්ගේ තාම වැදගත් දිනයක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් 350කට අධික ජීවිත සංඛ්‍යාවක් නැති වෙලා, ඒ වගේම විශාල ප්‍රමාණයක් වා ලැබලා තියෙන මුළු රටම අද වෙනකොට විශාල අවදානමකට ඒ වගේම ශෝකයට පත් වෙච්ච මේ වෙලාවක කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඒ පෞල්වල අයටත් කිතුණු ජනතාවටත් මගේ ශෝකයත් ඔවුන්ගේ ආගම චාරිත්‍ර අනුකාලව උන්ට ලැබෙන්න ඕනේ සිවිල් දේවල් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අපේ රට අවුරුදු 30කක යුද්ධයකින් පස්සේ අපි ඒ යුද්ධය ජයග්‍රහණය කරලා විශාල ශක්තියක් තිබිච්ච LTTE සංවිධානය පරාජය කරලා මේ රටේ සාමය තහවුරු කරගෙන අලුත් රටක් හදන්න අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරා. අවුරුදු 4 මාරක් තිස්සේ අපි ආපු ගමන උඩ මේ රටේ අපි හැමදාම ප්‍රාර්ථනා කරේ
අපි සියලු දෙනාම මේ රටේ ශ්‍රී ලාංකිකයන් හැටියට ඉස්සරහට යන්න ඕනේ, ශ්‍රී ලාංකිකයන් හැටියට වැඩ කරන්න ඕනේ, ඒ සිතීම මේ සමාජය තුළ ඇති කරන්න ඕනේ කියන පදනම උඩ තමයි අපි හැමදාම අපි වැඩ කළේ. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම අපි කටයුතු කළා. නමුත් අපි කවුරුවත් නොසිතපු විදියට මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ත්‍රස්තවාදීන් විසින් අපි එල්ල වෙලා අපි සියලු දෙනාම ඉතාම මවිතයට පත් කරන ඛේදජනක සිද්ධියක් බවට ඒක එදා පත් වුණා. විශේෂයෙන් මම කියන්න ඕනේ මුස්ලිම් ජාතිකයෙක් හැටියට අපි කවුරුවත් මේ ISIS සංවිධානයේවත් මේ ත්‍රස්ත ක්‍රියාවත් අපි මුස්ලිම් ජාතිකයන් හැටියට අපි ඔවුන්ව පිළිගන්නේ නැහැ. අපේ රටේ තියෙන ජමියතුල්ලමා කියන ආගමික සංවිධානය ISIS සංවිධානය ලෝකේ වැඩ පටන් ගත්තමත් ඔවුන්ට විරුද්ධව මතවාදීව පළ කරේ ඔවුන් කිසිදු ආකාරයේ මුස්ලිම් ජාතිකයන් නොවේ. ඔවුන් මේ ලෝකයේ තියෙන මනුෂ්‍යත්වයට විරුද්ධ, මනුෂ්‍යත්වයට එරෙහි ත්‍රස්තවාදීන් බවට විතරයි අපි ඔවුන් ගැන එදා කිව්වේ. විශේෂයෙන්ම දැන් මේ පිළිබඳ මේ සාකච්ඡාවේදී අපි හිතනවා නොයෙකුත් දේවල් නොයෙකුත් අය කියනවා. විශේෂයෙන්ම අද මේ තව්හීද්ජමාත් කියන ජාතික තව්හීද්ජමාත් කියන මේ සංවිධානය පිළිබඳ පෞගේ අවුරුදු 3-4 තුලදී විශේෂයෙන්ම ජමියතුලමා සංවිධානය, නොයෙකුත් මුස්ලිම් සංවිධාන, ඊළඟට මගේ මාධ්‍ය ලේකම්වරයා හැටියට වැඩ කරන එතුමා පෞද්ගලිකව කියලා යම් යම් කරුණු කාරණා ආරක්ෂක අංශ වලට ලබා දීලා තිබුණා මොවුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ. ඊළඟට කියන්න ඕනේ විශේෂයෙන්ම පෞගේ අවුරුද්දේ දිගන සිද්ධිය ඇති වුණාට පස්සේ, ඒ දිගන සිද්ධියෙන් පස්සේ ඔය සහරාන් කියන පුද්ගලයා කාතාංකුඩි පල්ලියේ විශාල වෛරය ඇති කරන දේශනාවක් කරා. ඒ දේශනාව කරාට පස්සේ ඒ වෛරය ඇති කරන CD එක අරගෙන ගිහිල්ලා පොලිස් මූලස්ථානයට බාර දුන්නා මොහුව වහම අත්අඩංගුවට ගන්න කියලා. මොහුව මහා මූට විරුද්ධව මහාම ක්‍රියාත්මක කරන්න කියලා කිව්වා. මම ඊයේ ආරක්ෂක කමිටුවට සහභාගී වුණා පාර්ලිමේන්තුවේ තිබිච්ච ආංශික ආරක්ෂක කමිටුවේදී. ඒ ආරක්ෂක කමිටුවේදී සුමන්දිරන් මන්ත්‍රීතුමා කීප වතාවක්ම ඇහුවා ඇයි මොහුව අත්අඩංගුවට ගත්තේ නැත්තේ කියලා ඊයේ ආරක්ෂක ආංශික කමිටුවේ හිටපු ප්‍රධානීන්ගේ. ඒකේ AG ඩිපාර්ට්මන්ට් එකේ නිලධාරීන් ඇවිල්ලා හිටියා, පොලිස්පතිතුමා හිටියා, ඊළඟට CID එකේ බාරේ නිලධාරීතුමා හිටියා, ඒ සියලු දෙනාම හිටියා. මමත් ඔවුන්ගෙන් ඇහුවා ඇයි මේ CD එක ලබා දීලා මෙච්චර විස්තර තිබිද්දිත් මෙතුමාව මේ වෛරීය කතා කරන මේ රටේ ජාතීන් අතර ભેද බින්න ඇති කරන මේ සහරාන් කියන පුද්ගලයාව අත්අඩංගුවට ගන්න බැරි උනේ ඇයි කියන ප්‍රශ්නේ මම ඊයේත් ඔවුන්ගෙන් ඇහුවා. නමුත් පැහැදිලි උත්තරයක් ලැබුණේ නැහැ. එතකොට මේ රටේ බුද්ධිංශයේ පවා වෙන්න පුළුවන් අපිට ලැබිච්ච වාර්තාවල් අනුව යම් කිසි අනතුරු ඇඟවීමක් කරලා තිබුණා. යම් කිසි ප්‍රහාරයක සලකුණු එල්ල කරලා තිබුණා. එහෙමනම් ඒ සලකුණු එල්ල වෙලා ඒ යම් අනතුරු ඇඟවීමක් කරලා තිබිද්දිත් ඇයි මේ පිළිබඳව තීන්දුව තීරණ අරගෙන ක්‍රියාත්මක නොවුනේ? කවුද එහෙමනම් මේ තීන්දුව තීරණ ගන්න බැරි වීමට මේක නොයක්ුවේ? කවුද මේක පිටිපස්සේ වැඩ කරන නොපෙමන හස්තය කියන එක අද අපිට හොයාගන්න වෙලා තියෙනවා. මොකද අද මේකේ ප්‍රධාන විත්තිකරුවන් හැටියට මුස්ලිම් සමාජයටම අද මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අද මේ ත්‍රස්තවාදයෙන් මේ බැටකාපු මේ සිද්ධියත් එක්ක අද මුළු මුස්ලිම් සමාජයේම හිරිවැටලා තියෙනවා. අද මුළු මුස්ලිම් සමාජයේම බියගුළු බවට අද පත් වෙලා තියෙනවා. අද අපේ දරුවෝ පවා පාසල් වලට යන්න අකමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඇයි මේ සිද්ධිය අරහාද මේ සමාජය තුළ නැවත සැකය, වෛරය, අවිශ්වාසය අද නැවත ඇති වෙලා තියෙනවා? ඒ හින්දා මුස්ලිම් සමාජයේ කිසි විටකත් මේ වගේ ත්‍රස්ත අමානුෂික ඒ වැඩසටහන් වලට ඒව ක්‍රියාත්මක කරන්න මේ රටේ බහුතර මුස්ලිම් ජනතාව කිසිම විටකත් ඒවට අනුමැතිය ලබා දෙන්නේ නැහැ, ඒව පිළිගන්නේ නැහැ, ඒවට කිසිදු ආකාරයේ අනුබල ලබා දෙන්නේ නැහැ. මුස්ලිම් සමාජයේ හැමතිස්සෙම වැඩ කරලා තියෙන්නේ ආරක්ෂක අංශත් එක්ක අවශ්‍ය තොරතුරු ලබා දීමෙන්, අවශ්‍ය දේවල් ලබා දීමෙන් මේවා නවත්ත ගන්න, මේවා මැඩපවත්ව ගන්න මේ රටේ බහුතර සිංහල මුස්ලිම්, දෙමළ මුස්ලිම් ජනතාවත් එක්ක සමගියෙන් ජීවත් වෙන්න ඕනේ කියන ප්‍රාර්ථනාව තමයි හැමදාම කරලා තිබුණේ. ඊළඟට කවුරු සභාපතිතුමනි, මම කියන්න ඕනේ ඉතාම අසාධාරණ චෝදනාවල් කර අයියේ විජේදාස රාජපක්ෂ මැතිතුමා. විජේදාස රාජපක්ෂ මැතිතුමා අයියේ කිව්වා ඉඳගෙන එතුමාට මම ශාප කරයි කියලා. ගරු සභාපතිතුමනි, එදා එතුමා මේ කතාව කළේ මේ අපේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට ඉඳගෙන. මං ආණ්ඩුවේ ඇමතිවරයෙක් කිතේ එතුමා මේ කතාව කරනකොට අපි අහගෙන හිටියා. අපි එතුමාට කවමදාකවත් ගිහිල්ලා මේ පරීක්ෂණ කරන්න එපායි කියලා අපි බාධා කරලත් නැහැ. එහෙම නැතුව එතුමාට ශාප කළෙත් නැහැ.
එතුමා එහෙම කතා කරාම අපි ගිහිලා එතුමාට පෞද්ගලිකව හැම වෙලාවත් මේවා කරන්න එපා මේවා කියන්න එපා කියලාත් අපි එතුමාට කියලා නැහැ. ඒ හින්දා එතුමාට මම කියන්න කැමති මල මිනි උඩින් දේශපාලනය කරන්න එපා. ඔබ මෙතුමා ඔබ අපේ ආණ්ඩු පක්ෂයේ ඉඳන් විපක්ෂයට ගියා. මම ඔබතුමාට දැඩිව දේශපාලනව ප්‍රවාහක් මම එල්ල කරලා තියෙනවා. ඒ හින්දා ඒ ප්‍රවාහවලට දේශපාලනික මුහුණ දෙන්න බැරුව මේ තියෙන සිද්ධිය මේ වෙච්ච ඛේදජනක සිද්ධිය වෙන තැනකට හරවන්න එපා කියලා මම ගරු මන්ත්‍රීතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ හින්දා සත්‍ය කතා කරන්න. ඔබතුමා මෙච්චර දේවල් දන්නවා නම් ඔබතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මෙච්චර දේවල් කිව්වා නම් ඇයි ඔබතුමා මේව අරගෙන ගිහිලා ආරක්ෂක අංශ වලට කිව්වේ නැත්තේ? ඇයි ආරක්ෂක අංශ වලට ඔබතුමා දැනුම් දුන්නේ නැත්තේ? ඇයි ආරක්ෂක අංශ මේවා පිළිබඳ ක්‍රියා කරනවද නැද්ද කියලා ඔබතුමා හොයා බැලුවේ නැත්තේ? ඇයි ඔබතුමා මේව ගැන පසු විපරම් කරේ නැත්තේ? ඔබතුමා මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙලා ඉන්න කාලේ තමයි මේ ප්‍රකාශය කළේ. එතකොට ඔබතුමාට ජනාධිපතිතුමා ගරු මන්ත්‍රීතුමා බාධා කරන්න එපා. මන්ත්‍රීතුමා බාධා කරන්න එපා වාඩි වෙන්න. ගරු මන්ත්‍රීතුමා බාධා කරන්න එපා. එහෙනම් ගරු සභාපතිතුමනි එහෙමනම් එතුමා එදා අපේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙලා ප්‍රධාන හිටියා. මේ රටේ ප්‍රධානියා ආරක්ෂක ප්‍රධානියා හැටියට ජනාධිපතිතුමා ඉන්නවා. එතුමා තමයි මේ රටේ ආරක්ෂක භාරව ඉන්න ප්‍රධානියා. එහෙමනම් එතුමාගෙන් එතුමාට අහන්න තිබුණා මේ වගේ අනතුරක් තියෙනවා මේ රටේ, මේ වගේ සිද්ධි වාර්තා වෙලා තියෙනවා, ඇයි මේ පිළිබඳව ආරක්ෂක අංශ පියවර ගත්තේ නැද්ද කියලා එතුමාට අහන්න තිබුණා. නමුත් ඒ කිසි දෙයක් කරන්නේ නැතුව අද දේශපාලන වශයෙන් අනාථ වෙලා ඉන්නවා. අද දේශපාලන වශයෙන් කුණුකුඩ කූඩියට ගිහිලා තියෙනවා. අද දේශපාලන වශයෙන් එතුමා විනාශ වෙලා තියෙනවා. ඒ විනාශ වෙත් එතුමාගේ චරිතය නැවත ගොඩනගන්න අපිව ඉලක්ක කරගන්න හදනවා. අපිව ඒක ගරු මන්ත්‍රීතුමා උදාරම නිතර කාලයක් ඉතුරු වෙනවා. අපිව ඒ හරහා අපිව බිල්ලට ගන්න හදනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි මම කියන්න ඕනේ විශේෂයෙන්ම අද මේ තත්ත්වයේ උඩ ආරක්ෂක අංශ හැමදාම රැස් වුණාද? මේ ආර බුද්ධි අංශය මේ පිළිබඳ වාර්තා කරලා තියෙද්දිත් ඇයි මාස 6ක් තිස්සේ අපේ රටේ ආරක්ෂක කවුන්සිලේ රැස්ුනේ නැත්තේ කියන අද ගැටලුව තියෙනවා. ඇයි මේක තුල සාකච්ඡාවට මේක බඳුන් කළේ නැත්තේ? සාකච්ඡාවට බඳුන් කළා නම් ඇයි පියවර ගත්තේ නැත්තේ කියලා මේක දිනා. ඒ හින්දා ගරු සභාපතිතුමනි අපි පෞගිය කාලෙම අපි ඉල්ලා සිටියා. අපි පෞගිය කාලෙම සිල්ලා සිටියා ජනාධිපතිතුමාගෙන් ආරක්ෂාව වෙනුවෙන් වෙනම ඇමතිවරයෙක් පත් කරන්න, නීතිය සාමය ආරක්ෂා කරන්න, අවසාන විනාඩිය දෙන්න වෙනම ඇමතිවරයෙක් පත් කරන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අදත් මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා නීතිය සාමය ආරක්ෂා කරන්න, වෙනම ඇමතිවරයෙක් පත් කරන්න, එතුමාට බලය දෙන්න. අපි පෞගිය කාලේ යෝජනා කරා ජෙනරල් සරත් ෆොන්සේකාව පත් කරන්න කියලා අපි යෝජනා කළා. ඒ යෝජනාවේ අපි තවම ඉන්නවා. මොකද මේ රටේ මුස්ලිම් ජනතාව හැටියට අවසාන වශයෙන් කිසිදු ප්‍රහාරයකට කිසිදු ත්‍රස්තවාදී කටයුත්තකට අපි කිසිදු අනබල දීමක් දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි පෙනී හිටින්නෙත් නැහැ. අපි පෙනී හිටින්නේ මේ රටේ සිංහල මුස්ලිම් දෙමළ ඒ සමගිය හා එක ශ්‍රී ලංකාවක් යටතේ අපි අර ජාතික ගීයේ කියන එක මවකගේ දරුවෝ වගේ ජීවත් වෙන්න ඕනේ කියන ඒ සංකල්ප වීම පමණයි අපි රැඳී සිටින්නේ. ඒ වෙනුවෙන් පමණයි අපි පෙනී හිටින්නේ. සියලු ත්‍රස්තවාදයන් වෙනුවෙන් අපේ ජීවිතත් පරිත්‍යාග කරමින් අපේ ජීවිතත් පූජා කරමින් ඒ වෙනුවෙන් අපිනුත් සටන් කරනවායි කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතිකර සභාපති. ස්තුති. Honorable Sumandiran. Honorable presiding member. About 5 minutes. I rise with a heavy heart to say a few words at this time. Firstly, I wish to convey our deepest condolences to all the relatives and friends of those who were killed on Easter Sunday, and we also pray for speedy recovery of those who were injured. I am a Christian, and I share in the sorrow of the Christian Church in Sri Lanka at this time. We believe in Jesus Christ, who came into this world, suffered as we do, and took the worst of evil unto himself and was crucified unjustly. But he defeated all evil through self-sacrificial love, which is what we celebrate on Easter, the Resurrection Day. We are grieving, but yet we will not allow hate and revenge to overtake us. I can only quote Reverend Father Jude Fernando, who was celebrating the Easter Mass at Kochikade St. Anthony's Church when the explosion took place. I quote, "We love peace, we forgive. Our God is a God of peace. He is not a God of revenge,
we love each other, we forgive. This does not mean that those who are responsible for this carnage can go scot-free. It does, however, mean that we do not respond to perpetrators who acted out of hate with hatred ourselves. The objective should not be revenge, but seeking the truth, accountability, and justice. It is a duty of the state to vigorously pursue them and bring them to justice in accordance with the law. Very serious questions have arisen as to why preventive action was not taken when information was available. Those responsible for this, from the very top, must at the very least resign. I raised the issue of the President keeping the police department under his charge during the budget debate. This is clearly unconstitutional. The police came under a separate ministry called Law and Order when the 19th Amendment was passed. The Constitution identifies only three subjects that the President can hold: defense, Mahavali, and environment. Law and Order is not one of those. But unlawfully holding on to this portfolio, the President has now become the first person who should take responsibility for these attacks that could have been prevented. I attended the funerals of some of the victims in Batticaloa on Monday. Our party called for a day of mourning, not Hartal, to be observed in the north and east today. I visited the Catholic Bishop of Batticaloa and the Governor of the Eastern Province and conveyed this message. Unfortunately, the Governor has stated that this was a Hartal that was called for. This is despite very clearly saying that this is not a Hartal. There are many serious questions that are being asked about the Governor and his connections to National Tawheed Jamaat. கிழக்கு மாகாண ஆளுநரை நான் சந்தித்த போது துக்க தினம் அனுஷ்டிப்பதாக மட்டும்தான் அவருக்கு நான் அறிவித்திருந்தேன். அதனை வேண்டுமென்றே திரிவுபடுத்தி கடைகளை பூட்டி ஹர்த்தால் அனுஷ்டிக்குமாறு அவர் அறிவித்திருப்பது பெரியதொரு சர்ச்சையை உருவாக்கியிருக்கிறது. அவருக்கும் நேஷனல் தௌஃபீத் ஜமாத்துக்கும் உள்ள தொடர்பு சம்பந்தமாக மிக முக்கியமான கேள்விகள் எழும்பியிருக்கின்றன. I'll finish in a minute. This must be investigated. So must all connections this group has had with various other politicians and previous defense officials be investigated. The Muslim people, to their credit, have repeatedly complained about these miscreants. Years ago, Muslim groups raised the issue of radicalization with government intelligence officials and appeal that steps be taken to halt this process. Further, in 2017 itself, they even held a demonstration in Kathankudi and asked that Zahran be arrested. I must, in this respect, commend the brave conduct of Honorable Kabir Hashim, who has set a great example for all of us. Finally, I appeal to all, politicians in particular, not to blame this tragedy on any particular community. The Muslims of this country have never reacted with violence, even when violence was thrust upon them. We value that very much, and we will march towards a better tomorrow for all of us, Sinhalese, Tamils, Muslims, and others, hand in hand. Thank you. I thank you for that speech, Honorable Member. The Chair recognizes Honorable Rauf Hakim. Honorable Presiding Member, Bismillah ar-Rahman ar-Rahim. I speak today before you, yet unable to come to terms with the horrendous and barbaric terror inflicted on our Christian brothers and sisters, as well as members of other faiths who had been unfortunately caught in this carnage. On Easter Sunday this week, the bloodiest coordinated series of attacks ever that the Christian community faced in the history of Sri Lanka. First and foremost, I bow to the Christian community and the Reverend clergy
who have proven their magnanimity in practicing the words of Lord Jesus Christ. I quote, "If anyone slaps you on the right cheek, turn to him the other also," end of quote. By preaching calm to the bereaved Christian communities at a time of grief, desisting backlash to the Muslim community living in absolute fear. Speaking of His Eminence, the Archbishop of Sri Lanka, Cardinal Malcolm Ranjit, I express my profound gratitude and admiration for his reconciliatory expression of forgiveness towards the terrorist who he rightly described as those devoid of any allegiance to any religion or faith, misguided people. We must, however, confess and concede that we are collectively guilty of complacency in not taking immediate action when there were intelligence reports pointing towards the possibility of these heinous attacks. The Muslim minority in Sri Lanka, living here for over 1,000 years, has preserved its ethno-religious identity with remarkable peace and resilience. Our faith of peace has helped us lead a harmonious coexistence in this country. The Muslims and Christians and others have shared a very similar faith system in the Abrahamic religion and have never in the modern history had any animosity or enmity towards each other. We, in fact, have been two extremely closely linked religious communities just as much as we have been with the other communities. But with all Christians, the Roman Catholics, the Anglicans, the Methodists, the Protestants, and all of the Christian denominations, including the Evangelicals, we share special affinities of common ethno-linguistic and religious similarities as one community of Sri Lankans. This is not to say that we also have and profess the extreme degree of tolerance towards other communities as preached by Lord Buddha. We as minorities have also faced similar persecutions and attacks by other extremist groups on our mosques and churches, all the same in the past. There are only too many commonalities and solidarities that we share in faith and now in fear. Mr. Presiding Member, I must also say this in Sinhala. Api dammi apita labunu toraturu pilibandawa sahalluwen katha kara sahalluwen katayutu kara අපි අවශ්‍ය උපරිදි විමසලි භාවයෙන් කටයුතු කළේ නැහැ කියන මේ දෝෂාරෝපණය අපි එකිනෙකනට එල්ල කරනවා. මේ අවස්ථාවේදී මම බගෑපත්ව ඉල්ලා සිටිනවා මේක අපි දේශපාලනීකරණය කරගන්න නැතුව අපට මූණ දෙන්න තියෙන මේ මිලේච්ඡ ක්‍රියාවල යෙදුණු මේ කණ්ඩායම මුලින් උපුටා දැමීම සඳහා අපි ඔක්කොම එකතු වෙලා මේකට මේ රටේ මුස්ලිම් ජනතාව සහ මුලින්ම අපි මේ රටේ කෙනෙක්වත් මුස්ලිම් කෙනෙක් හොයාගන්න මේ කල්ලියෙන් තොරව මේ වැනි මිලේච්ඡ ක්‍රියාවලට ආධාර අනුබල දෙන අය කියලා මට ඉතාම සහතිකව කියන්න පුළුවන් මූලාසන උඩ මන්ත්‍රීතුමනි. තව දෙයක් අපි මම මෙතන සඳහන් කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මේ විශේෂ කාරණා දෙකක් තිබෙනවා. ඒ ගැන අපි අවධානය යොමු යුතුයි. ත්‍රස්තවාදී සංවිධානයක අවසන් මාරාන්තික අවිය මුලින්ම ප්‍රබලව අභීම්ම පහර දෙන කණ්ඩායමක් අපි කොහෙවත් දැකල නැහැ. එතනන මොන පරමාර්ථයෙන් යුතුද මේ කරලා තියෙන්නේ? දැන් උදාහරණයක් වශයෙන් නැස්තික අභියක් අපි යුද්ධයක මුලින්ම පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මෙතන එක කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ විනාශයේ යෙදුණු මේ ISIS කණ්ඩායම දැන් පිළිරන් තියෙනවා තමන්ගේ කල්ලියක් කියලා මේ කරලා තියෙන්නේ. නමුත් මේ කල්ය විනාශ ක්‍රියාවලට යෙදෙන්නේ යම් ඉල්ලීමක් හෝ දුක්ගෙනවිල්ලක් ඉල්ලා නොසිට කියන එකත් අපි බලන්න. කිසි දෙයක් කියවලා නැහැ. සාමාන්‍යයෙන් කරනවා නම් යමක් ඒගෙන කියනවා. අපිට මෙහෙම දුක්ගෙනවිල්ලක් තිබුණා, මෙහෙම ඉල්ලීමක් තිබෙනවා, ඒ උඩ කරනවා. මේ දෙකම නැතුව මේක මම හිතන්නේ මේ උන්මත්තකයෝ කිසිම ආකාර බිහිසුණු ක්‍රියාවලට යොමු වුණු මේ කට්ටිය අසීමිත ලෙස මානසික කම්පන තත්ත්වයකට පත් වූ කල්ලියක් මේක ඉතාම පැහැදිලි කියන එක මම මෙතන කියා සිටිය යුතුයි. එබැවින් මේ කල්ලිය සොයාගෙන මේ කල්ලිය සම්පූර්ණයෙන්ම මුලින් උපුටා දැමීම එතරම් අසීරු කාර්යයක් නෙවෙයි. අපි එකතු වුණොත් අපි කවුරුත් එකතු වෙලා කටයුතු කළොත් මේක කළ හැකි කාර්යයක්.
අපි මුලින්ම අපිට කියා දෙන අපි ඇඟිල්ල දික් කරන එක කිනකනාට මොකද විශේෂයෙන්ම නොසලිකරම් භාවය මේ සැහැල්ලුවට මේවා ගත්තා කියන කතා අපි උඩ ඉඳලා පල්ලා වෙනකන් ගියාම අපි අතර තියෙන වෙනස්කම් නිකන් ප්‍රමාණයෙන් විතරයි. It's only a matter of degree as far as the complacency issue is concerned. All of us are guilty. I don't think we should start pointing fingers at each other and allowing the enemy to benefit from this. We are creating an unnecessary situation. Therefore, Mr. Presiding Member, it is our fervent wish that at a time of national crisis of this nature, let us all unite and concentrate and be vigilant. Now we are all pushing panic buttons. This is not a time to push panic buttons. It is also a time when it is quite expectedly, you know, we do that when such situations arise. And then declaring emergency is unavoidable in a situation like this. I am sure those powers will be used in full measure, keeping in mind, of course, that those extraordinary powers will be resorted to in a rational and justifiable manner, proportionate to the purpose of investigation. And we must also... I must make sure that we will, as a parliament, every month it will come here for renewal. And then those who are using this power must use it proportionately and to the extent necessary. And I'm sure that... Honourable Minister, you have 1 minute left. Will be followed by the forces that would be using it. And also, I must also thank... yesterday I observed the Prime Minister... When he was fielding questions from the foreign media and the former president, the opposition leader, and Mr. Sambandan in the morning, Mr. Sumandra and many others have displayed maturity though of course sometimes with occasional outbursts when someone interrupted them, they would have use certain political brickbats. But apart from that, they have been very mature and they have never gone down to the level of trying to use this for political purposes, and particularly on the issue of when the not attributing any the terror that not attributing to one particular community or religion. That's very important. Though this has happened by a misguided set of people who are now isolated, and Honourable they could Minister easily be tracked please. Down if we all get united. I must say here, I must quote one of the important person who finally had to succumb to the bullet of the terrorists, the late Foreign Minister Lakshman Kadirgam. An act of terrorism anywhere is a threat to everyone, everywhere, Mr. Presiding Chairman. Thank you. Chair recognizes Honourable Kehli Ramukkala. මුලස්සලන් සූද පන්ත්‍රිතුමනි ප්‍රථමයෙන්ම මේ මාස 21 වෙනි එරිදා පාස්කු මංගල්‍ය සමරන මොහොතේ ලංකාවේ ඉතිහාසයේ එක ස්ථානයක වෙච්ච විශාලතම භයානකම භීතියටම පත් කරපු සිදුවීමෙන් ජීවිතාක්ෂයට පත් වෙච්ච සියලු දෙනාටම අපේ පුරවැසියන් විදේශිකයන් සියලු දෙනාටම එකපද විපක්ෂ වෙනුවෙන් අපේ කනගාටුව ප්‍රකාශ කරන්න කැමතියි. අද උදේ මේ විවාදය ආරම්භ කරනකොට රවුෆ් හකීම් මැතිතුමා දැන් කියන විදිහට don't pass on the blame game කියලා ආරම්භ කරේම අවාසනාවට කාට හරි වරද පටවන්න උත්සාහ කරමි. නොපැනන හස්තයක් මුජිබා රහමන් මන්ත්‍රීතුමත් ඒ දේ නැවත වරක් කීවා. නොපෙරෙන හස්තයක් මේ පිටිපස්සේ ඉන්නවායි කියන. කිරියල්ල මැතිතුමා මුළු කතාවේදම කීවේ නොපෙරෙන හස්තයක් තියෙනවා ඒක අපි හොයාගන්නට ඕනේ අපිට දැනුම් දුන්නේ නැහැ. ලැජ්ජා වෙන්න ඕන කරුණක් කියලා මං හිතනවා ඔබතුමාලා සියලු දෙනාම ඒ වෙනුවෙන් ලැජ්ජා විය යුතුයි. රටක මෙවැනි ඛේදවාචකයක් වෙනකොට මරණ පරීක්ෂණයක් පවත්වනවා. හැබැයි මරණ පරීක්ෂණයේදී පාලකයන් හැටියෙන්න අපේ කවුරු හෝ වේවා තමාගේ වගකීමෙන් මිදිලා කාට හරි මේක බාර දෙන්න උත්සාහ කරනවා. මේ සිද්ධිය සුළුකොට තකන්න බෑ.
මේ සිද්ධිය මහා විශාල කඩාවැටීමක් මුළු ආරක්ෂක පද්ධතියේම කඩාවැටීමක්. මේ සිද්ධියේ මුළු රාජ්‍ය ශාන්තයම කඩාවැටෙන බව බොහොම පැහැදිලිව පේන අවස්ථාවක්. බුද්ධ්‍යාංශ වාර්තාවත් දිනවකවානු කියනවා. ඒ දිනවකවානු එක්ක දැනුම් දෙන්නවයි කියලා කියනවා. එහෙම නැත්නම් රටක පාලකයන්ට ඒ දැනුම් දීම සම්බන්ධව අවධානයක් නැත්නම්, ඒ සම්බන්ධව උනන්දුවක් නැත්නම්, ඒ සම්බන්ධව සොයා බලන්න බැරි නම් ආණ්ඩුවක් කොහොමද? රටේ ජනතාව දැන් මේ පුවත්පත් වාර්තා ගත්තොත් බෝම්බ හදන කල්ලියක් පුත්තලමෙන් අල්ලයි. Four arrested with explosive detonators. මේ වගේ විශාල පහුගිය 2016 නොවැම්බර් 6 වෙනිදා දැන් 47 වතාවක් මේ සම්බන්ධව බුද්ධ්‍යාංශ security council මේ වැනි තැන්වලට දැනුම් දීලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අද මෙතන බෙදීමක් එපා, බ්ලේම් ගේම් එපා, අරයට බනින්න එපා, මෙයාට බනින්න එපා කියලා කටින් කීවට අද ආණ්ඩුව පැත්තෙන් බලන්න පැහැදිලිව විධායක විවස්ථාදායක අතර පැහැදිලි ගැටලුවක් තියෙනවා කියන එක රටට පෙන්නුම් කරනවා. security council එක මාස 6කින් කැඳවලා නැහැ, අපිට ආරාධනා කරේ නැහැ. අගමැතිවරයා පෙලක් කියලාට මම හිතනවා අගමැතිට පුළුවන්ද, මේ රටේ අගමැතිතුමාට පුළුවන්ද ලැජ්ජා නැතුව කියන්න මේක ගැන මම දැනුවත් සිටියේ නැහැ කියලා. බුද්ධ්‍යාංශ ලිපියේ පිටපතක් මට ලැබුණේ නැහැ කියලා කියන්න පුළුවන්ද? ඇමතිවරුන්ට පුළුවන්ද නොදැන සිටියා කියන සියලු ඇමතිවරුන්ගේ ඇමති ආරක්ෂකාංශ ප්‍රධානීන්ට ප්‍රශ්නගත බුද්ධ්‍යාංශ ලිපියේ පිටපත් එවා තිබියදී ඇමති මණ්ඩලයේ කෙනෙක්වත් දැන සිටියේ නැහැයි කියන්න පුළුවන්ද? එනිසා බොහොම පැහැදිලි මෙතන තියෙන්නේ මේක නොදැන සිටපු එක පමණ ප්‍රශ්නය නෙමෙයි. සමහරක් විට තමන්ගේ ඡන්දපද නම් වලට බලපෑමක් වෙයි, තමන්ට ඉදිරියට දේශපාලනයේදී ඒට බලපෑමක් වෙයි කියන ඉතාමත්ම පහත් මට්ටමේ ප්‍රාථමික දේශපාලන වටාපිටාවක් තුළ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අපි දකිනවා. සංගවුණු හස්තයක් තිබ්බනම් අවුරුදු 4 පාලකයන් හැටියට තමුන්වහන්සේලා මොකද්ද මේ කරේ? සංගවුණු හස්තයක් හොයාගන්න අවුරුදු 4 බැරි වුණා නම් එහෙමනම් ආණ්ඩුවක් තවදුරටත් යාහැකිද? ඒ හස්තය කොහෙද තිබ්බේ කියලාවත් හොයාගන්න නැත්නම් දැන් මේ පුංචි තනින් මේ සියල්ල අරින්න හදනවා. දැන් මොකද්ද මේ කට්ටිය කරන්න හදන්නේ? දැන් අද මොකද්ද කියන්නේ? රටක පාලනය ගෙන යන්නේ පොලිස්පතිවරයා නෙවෙයි, හමුදා ප්‍රදමයන්ින් නොවේ, ආරක්ෂක ලේකම්වරයා නොවේ, නිලධාරී පලන්තිය නොවේ. රටක පාලනය කරන්නේ ඒ රටේ ජනතාව විසින් පත් කරගන්නා ලද්දා වූ දේශපාලන කණ්ඩායමක් විසිනේ, රාජ්‍ය පාලකයෝ. එහි නායකයා විසින් එහි රටේ ජන ජීවිතය ගැන වගකිය යුත්තේ ඒ රටේ දේශපාලකයන්, ප්‍රජාතන්ත්‍රවාදී රටකන ජනාධිපති අගමැති ඇතුළු ඇමති මණ්ඩලය, පොලිස්පතිවරයා හෝ ආරක්ෂක අංශ ප්‍රධානීන් නොවේ. ඔවුන් ඒ පරිපාලනීය ක්‍රියාකරුවන්. ප්‍රතිපත්තිමය තීන්දු ගන්න ඕනේ දේශපාලන විසින් පත් කරන ලද පාලකයෝ. පාලකයෝ කියනවා නම් අපි දන්නේ නැහැ, අපිට දැනුම් දුන්නේ නැහැ, අපිට ඒ නිසා මේක කරන්න බැරි වුණයි කියලා අර සුළුතැනින් ගලේ ගසා බලසුණු වගේ තමයි නොවේ. ඒ රටේ පාලකයන් මග කියන්න ඕනේ ඈත අතීතයේ සිටම පවතින තත්ත්වයයි, ලෝකයේ සම්මත නීතියයි. එහෙනම් මේ ඛේදවාචකයන්ට වගකීම මේ රටේ වත්මන් පාලකයෝ බාරගත යුතුයි. මේ සියලු දේපළ ජීවිත හානි පමණක් නොව මුළු ලෝකයා ඉදිරියේ, ජාත්‍යන්තර ඉදිරියේ, අපගේ මාතෘභූමියේ සහ එහි මහජනතාවගේ ආරක්ෂාව සැලසීමට අසමත් රාජ්‍යයක් බවට පත් කිරීමේ අවමානයට මේ ආණ්ඩුව වගකිවේ යුතුයි. මේ නිසා ඒ අවස්ථාවේදී අප බරපතල බලකර සිටින්නේ සාදා අසාධාරණ ලෙස හේතුවක් නොමැතුව අප රටට අහිමි වූ 350කට අධික ජීවිත, 500කට අධික පීඩනයට පත්වෙච්ච, භීතියට පල කරනු ලැබූ මුළු මහත් ජනතාව වෙනුවෙන් අබමල් රේණුවක තරම් ලැජ්ජාවක් ආණ්ඩුව සහ ඇමති මණ්ඩලය මෙරට ජනතාවගෙන් සමාවිල්ලා යුතුයි. ඒ වෙනුවට මේක පොලිස්පතිවරයාට, හමුදාපතිවරයාට, බුද්ධ්‍යාංශයට මොන විලිලැජ්ජ නැති වැඩක්ද මේ? රටක පාලකයෝ ඉන්නවා, අගමැතිවරයා කියනවා ජනාධිපතිවරයා අපේ security council එකට කැඳෙව්වේ නැහැ, ඒ නිසා මම දන්නේ නැහැ කියලා. එහෙමනම් මේ ආණ්ඩුව මෙයා යන්න පුළුවන්ද? රටේ ජනතාව අහන ප්‍රශ්නේ ඒකයි. එතකොට අවුරුදු 4 තිස්සේ මොකද්ද කරේ? රාජපක්ෂලා පවුලෙන් පලිගන්නේද? ඒ වෙනුවෙන් බුද්ධ්‍යාංශ 30කට වැඩි අවුරුදු 1 කිරේ දැම්ම. ඔවුන්ට ගෙනල්ලා කඩදාසිලා කියනවා ගෝඨාභයගේ නම කියන්නේ ඔය කට්ටිය නිදහස් කරනවයි කියලා. මේ විදිහේ නින්දිත තක්කඩි අවාසනාවන්ත තත්ත්වයකට රටපත් කරන්නට තමුන්නාසලා මේ අවුරුදු 4 සිද්ධ වෙලා තිනවා. ඒක අහම්බෙන් වෙච්ච දෙයක් නෙමෙයි. පැහැදිලිව ඔවුන්ගේ අරමුණුනේ 19 වෙනි සංශෝධනේ.
රාජපක්ෂල. ඊගාවට ඉතුරු වැඩපිළිවෙල කවුද අද අද තිස්සත්නායක මැතිතුමාගේ නඩුව ඉවත් කරගන්න සිද්ධ වුණා. එහෙමනම් මේ කූටලයකනයි කියලා දාපු ඒවා යථාර්ථයක් බවට පත් වෙලා තිබ්බා. ඉතින් ඒ නිසා බොහොම පැහැදිලිව මේ පරිගැණීමේ රවුෆගේ මැතිතුමා කියපු යෝජනාව මම ඉතාමත් වගේ කරනවා. බ්ලේම් ගේම් දාලා මෙතන බේරෙන්න බෑ. හැබැයි මේක පටන් ගන්න කොහෙන්ද? විවාදේ පටන් ගන්නකොට සභානායක විපක්ෂ සභානායකවරයා කිරියල්ල මහත්මයා කියනවා මේක පිටිපස්සේ ඇයි අපිට දැනුම් දුන්නේ නැත්තේ? ඇයි අපිට බැරි වුනේ? බිලි ලැජ්ජා වෙන්න ඕනේ. එනිසා කරුණා කරලා මේ රටේ බොහොම පැහැදිලිව මම කියන්නට ඕනේ මේ රටේ හොඳ පළපුරුද්දක් තියෙනවා ත්‍රස්තවාදයට මුහුණ දීලා. ත්‍රස්තවාදය අහම්බෙන් නෙමෙයි. අවුරුදු 30ක් තිබ්බ ත්‍රස්තවාදය තිබ්බ රට. අපේ රටේ අහිංසක ජනතාවගේ අභීත දූපතුන් ආරක්ෂක හමුදාවලට බැඳිලා මේ රට වෙලාගත් ත්‍රස්තවාදයේ කිසි කලක යුද්ධයෙන් පරාජය කළ නොහැකියි. ඇතැම් බටහිර සංවිධාන වහසිබස් දැටු එල්ටීටී පරාජය කිරීම සඳහා අවුරුදු 30කට වැඩි කාලයක් තිස්සේ අප දූදරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළා. එහිදී අපේ තරුණ ජීවිත කීදාහක් අපිට අහිමි වුණාද? මේ සියල්ලත් එක්ක සැබෑ දේශපාලන නායකයක් තිබ්බා. ඒ නායකත්වයේ උඩ තමයි සරත් ෆොන්සේකා මැතිතුමාගේ කතාවෙන් පස්සේ මම හිතනවා අපි කිය යුතු සියලු දේවල් කියුණායි කියලා අපි විශ්වාස කරනවා. එනිසා ඒ එවැනි දරුණු ත්‍රස්තවාදයක් ලෝකයේ කියන ලෝකයේ බලගතුව කියන සියලු රටවල් මේ යුද්ධයෙන් නිමා කරගන්නට බැහැයි කියපු මතය පයින් ගහලා අපේ දූපුතුන් සැබෑ දේශපාලන නායකත්වයක් එක්ක ඒ දේශපාලන නායකත්වයේ මුවමලේ මැරුණහම ජනාධිපතිවරයා ඒ කාලේ කිව්වේ නැහැ මම දන්නේ හමුදාවේ එතන හිටපු බ්‍රිගේඩියර් එක බාර ගන්න ඕනේ කියලා කිව්වේ නැහැ. ඒ වගේම බාරගත්තා. ඒ නිසා කරුණා කරලා මම ඉල්ලා සිටිනවා මේ එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන්නේ නැතුව මේක වසර හතරමාර ඇතුළත මේ රටේ මහා අවාසනාවන්ත සිදුවීම් ගණනාවක් ආවා. ඒ උච්ච අවස්ථාව ඒකයි. මට මතකයි 2005 මේ ආණ්ඩුව පත්වලා මාස 3ක් යන ඉස්සෙල් අරණායක මහා පරිමාණයේ සාමසාර කන්ද ගෙහිලා විශාල පිරිසක් ඝාතනයට පත් වුණා. අද වෙනකන් ඒ සම්බන්ධව ඒ නිවාස හදලා දෙනවයි කියපු හැම භාගයක් හදලා නැහැ. එළම කොළොන්නාවේ කඩුවෙල ගම් වතුරක් ආවා. බනානා කවුද කියලා කතා නමකුත් හදුණා මට මතකයි. කාලේ කෙසේ ගෙඩි බෙද බෙද ගියයි කියලා ගණනාවක් නැති වුණා. ඊගාවට කොස්ගම ශාලාව යුද හමුදාව ගබඩාව පිපිරලා අද වෙනකන් ඒකට කොමිෂමක් පත් කරනවා. ඒක මන්ත්‍රීතුමා මිනිත්තුවක් දින කාලේ අනුරාධපුරයේ පොළොන්නරුව වන්නිකරයේ කන්න හයක් වැස්ස නැතුව මේ රටේ ජනතාවට පීඩනයට ලක් වෙලා තිබ්බා. මේ පාලන කාලය තුළ බුලත්සුංගල මතුගම බදුරලිය ප්‍රදේශයේ කන්න පාත් වීම ගමක් එහෙම් පිටින් යට වුණා. මේ රටේ සේනා දළමුවාවිල්ලා ඒක මර්ධනය කරගන්න බැරි වසර ගානක් ඉඳලා සම්පූර්ණම බඩරිම වගාව මේ රටෙන් විනාශ කරලා දැම්ම. දිගන කුණ්ඩසාලේ වාර්ගික ගැටුම ආපු වෙලාවේ පැය 4කින් 5කින් පාලනය කරගන්න තිබ්බ දේ පාලනය කරගන්න බැරුව මාස ගානක් ගිහිල්ලා දවස් ගානක් ගිහිල්ලා දිස්ත්‍රික්කේ තුරා පැතිරෙනකන් ඉඳලා මහා විනාශයක් මේ රටට ඇති කරා. මානවල්ලේ ජනවාර්ගික ගැටුම ඇති වෙලා කබිර රෂේ මැතිතුමාට මං ගරු කරනවා. මම අහන්න කැමතියි පාලිත සිරිවර්ධන මොකෑගල්ල බාරව ඉන්න පොලිස්යේ ඉහළ නිලධාරියාගේ කවුද කොයි මුස්ලිම් දේශපාලන නායකයාද කෑගල්ලට ඇවිල්ලා එවෙන්නේ පෙරී සිටපු පළවෙනි වරදකරුවා එතනින් නිදහස් කරගෙන ගියේ කියලා මේවට කවුරුත් වක් කියන්න ඕනේ නැද්ද? මේවා ලැජ්ජයි කතා කරන්න. මොකද පෙලක් අය බයයි තමන්ගේ ඡන්දපදනම නැති වෙයි කියලා. මොන මේ ඡන්දපදනමද වටින්නේ? රටක අභිමානයද? මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිතද? ඡන්දපදනම විනාශ වෙයි කියලා ඒවා කොහොම අහගෙන හිටියා පැත්තක දාලා තිබ්බා. විජයදාස රාජපක්ෂ මැතිතුමා 2010 සැප්තැම්බර් මාසේ 28 වෙනිදා මේ කතාව කියනවා නංගන් එක්ක. මල්ලිතුමා කාලි ඉවරයි. මලස් සලහපෙරම මැතිතුමා නංගන් එක්ක මේ කතන්දරය කියනවා. මෑත ඉතිහාසයේ නොවිවිරු මහා විනාශයන් සියල්ල මේ අවුරුදු 4මාර ඇතුළතවත් අද්දක පිහදාගෙන මේවා අපේ වැඩ නෙමේ කියන තැනකට මේ ඛේද වාචකයක් පත් කරන්නට එපා. මේ ඛේද වාචකයෙන් අඩුම ගානේ තමන්ගේ නොහැකියාව පිළි අරගෙන තමන්ට බැරි වෙච්ච දේවල් ගැන පිළි අරගෙන තමන් අසාර්ථකයි කියන එක පිළි අරගෙන මේ රටේ රටේ ජනතාවට අවස්ථාවක් ලබා දෙන්න මේ රට ඉදිරියට ගෙනියන්නට පුළුවන් මේ ත්‍රස්තවාදීන් කියන දැන් අදම දැක්ක අගමැතිතුමා කතාව පටන් ගත්තෙම the terrorism has become a globalized thing කියලා. එතනින් වහගන්න උත්සාහ කරනවා. Honorable member wrap up please. එතනින් වහගන්න උත්සාහ කරනවා. මේ ඔබතුමාලගේ පැත්තෙම blame game එපයි කියන blame game එක මෙතන ගහන්නේ. කරුණා කරලා මේක පිළිගන්න. අපෙන් අඩුවක් වුණා. වැරද්දක් වුණා. ඒ වැරද්ද අපි නිවැරදි කරන්න. ඉස්සල්ලා අගමැති ජනාධිපති එක්කාසු වෙන්න. මේ දෙන්න දෙපැත්තේ ඉඳලා රටේ ජනතාවත් එක්ක පන්දු ගහන එක ෆුට්බෝල් ගහන එක නතර කරන්න. රාජපක්ෂලාගේ පවුල් වලින් පරිගන්න එයාත් එක්ක ගැටිච්ච අයගෙන් පරිගන්න එක නතර කරන්න. ඊට වඩා මේ රටේ ත්‍රස්තවාදයේ ඉපදිලා මේ රටේ මහා ඛේද වාචකයක් වෙන එක නතර කරන්නයි කියලා ඉල්ලා සිටින්නේ. මම නතර වෙනවා. බොහොම ස්තුතියි. ස්තුතියි.
ගරු දිගම්බර ඇමතුමා. ගෞරව තලමෙතාන් උරුපිනවරුගලේ 21 තේදී தற்கொலை குண்டு தாக்கல உயிர்நீத்து செய்த அனைவருக்கும் மலை மக்கள் சார்பாக என்னுடைய அனுதாரத்தை தெரிவித்துக் கொள்கின்றேன். கரு சபாபித்துமணி அது தவச அப்படி கதாக்கரானே தூங்கனி வத்தாவட்ட மிரட்டே தஷ்டவாதி எத்திகரில் தீனே எகினிஸா அப்படி கதான ஆண்டு பக்ஷ இந்த கண்ண மில்ல இஸ்லாண்ட சமார கட்டே பாலினவா விபக்ஷ இந்த கண்ண ஆண்டோட தொஸ்கி எனவா அப்படி கேன்னே மே வேலாவ ரட்டகன இத்தல அப்படி ஒக்கம் எக்கத்து வேலா மேக மிக மூணு தீல தஷ்டவாதி நிதி கரான எல்டேட்டேக்கே தஷ்டவாதி சூசைட் பொம்லா பட்டாங்கத்த அஹிம்சக கொள்ளுட்டிக்க தம் இகன கத்தனே நமத் மே எமனவே மேக இகன கத்த கட்டிய சல்லி தீன கட்டிய பிஎம்டி கார் தீனவா ஏகனிசா ரொக்கு பயன தத்தே ஏகனிசா அப்படி கேன்னு ஆண்டு ஹெட்டியட்ட அப்படி மேக வாய்க்கியமா பார கண்டோன முகாது இந்திய ரிப்போர்ட்டைக்கு அத்தனை வேண்டிதா கீழ தீனே இயக்காம அப்பிட கேன்னபே மேக தண்ணே கீழா ஹெத்தரம ரட்டே நாயக்கா ஜனாதிபதித்துமா ஏத்துமா கீனோ தண்ணே கீழா தேங்க அப்பிட தீன பிரச்சனை காட்ட காட்டதே மேக இசல கீழ தீனே எத்தக்கொட்ட ஆரக்ஷன் லேக்கத்துமா கீழ தீனாலும் இட பாசே போலீஸ் போய் மாட்ட கீழே தீனவா கீழா கியானே எபே எகலும் ஹரியட கட்டையது கர்றாளே அது தேசிய துன்சியன்ட துன்சிட பணாக் அது ஜீவத்தை நெத்தி வேலா தீனவா ஏக நிசா அப்படி கியாண்ட கெமத்தி எக்க எக்கண்ட எங்கிலி திக்கானது மேக ஹரியாக்கரை கரானா மேக நதர கண்ட தீபுணா ஏக நிசா அப்பிட லொக்கு பிரஸ்னா தீனே சட்டே ஜனாதிபதி ஏத்துமா நிதி காலே ஏத்துமா ஏத்துமா வேணுமே எக்கனிக் ஆரக்ஷா அமத்தியான்சே நேத்த நியோஜியம் எத்துமா இப்போ பத்கர்லா எண்டோன ஏத்துமா பத்கர்லானே ஏத்துமா இந்தியாவோட கீழே இப்போ சிங்கப்பூர் கீழா என்ன கொட்ட மேலுக்கு பிரச்சனை கத்தி வேலை தீனே ஏக்கா அப்படி தீன பிரச்சனை மகோத ஆண்டு தேக்கம பக்ச தேக்கம் ஆண்டு குறை நிசா அகமத்துமாவ ஆரக்ஷா மண்டல கெந்த வேளானே ஏத்துமா தெலும் தீரனே எரிசா எக்கனிசா ஏத்துமாட தொஸ்கியில விடானே தென் விபக்ச கத்திய முடத கதாக்கரானே தே கோமாரி மேக ஆண்டுவட்ட எங்களை திக்கர்ல மே ஆண்டுவை விநாசக்கரான பலானே அப்பிக்கானே மேவா முழு வகைக்குமா பார்க்குற பார கண்டோனுக்கெல்லாம் மெத்தனை பேதிலேயும் தேனவா இங்கே ஜனாதிபதித்துமா பார கண்டோன ஏவாகே ஆரக்ஷ லேக்கத்துமா பாரங்கண்டோன இக்கவே போலீஸ் பயத்துமா பார கண்டோன இக்கா வெளாட்டனா மே விளாவட்ட இல்லல அஸ்க அஸ்வல கீழாய்த்து இப்போ அப்பேரட்ட கவுரு தேம கரலானே ஏக நிசா அப்படி கேண்ணே மேரட்டே அவரு தியா தியா யுத்த கரப்பு ரட்ட ஏக நிசா தேங்க அப்பே போலீஸ் நீதியா சாமியா வேணாம அமத்தியான் சதிபுணா ஏத் ஏக தரகன இப்போ இட்டப்போ 51 உதர கருவனே கீழா ஏக அரகாத்தா தேக்க ஏக அரகாத்த கட்டிய தேங்க ரட்டே ஆரக்ஷன் தேவையா கீழே தீரும் ஏக நிசா அப்படி கேண்ணே மே மே பார்த்து என்னவா தக்ஷ எமத்தியோர் இன்னவா ஏகே மொனோ அப்படி கீவோ தேவையில்ல சரத் போன்சேகா தக்ஷ ஏக்கே நிக்கவில்ல ஏத்துமா யுத்த கருப்பு ஏக்கே நீ நாயக்கியா ஏத்துமாவை ஏக்கே நீ துண்டான மே பிரச்சனை எத்தி வேணே இப்போ ஏக்கே தினகொட்ட விபக்ச விபக்ச இந்த கட்டியோ தெப்பா கீவா ஆண்டு பக்ச சமார கட்டி தெப்பா கீவா ஏத்துமா பழி கண்ணி கீழா இப்போ தெங்க ஏக்கே நீ கிடி பொருவடி கீழா மீக்கு பயிலா காணும் ஏக்கே நிசா அப்பி மவனா கேனமே பத்துக்கர ஜனதா காவதாக்கர தஷ்டவாதி ஆதரத்னே சாகே தீலாத்னே ஏ துமாலா அகிம்ச மீன்சு அப்பிக்கான ரட்டகன ஹித்தல மேவா வாம மே நீதியா சாமிய எக்கா தெண்டோன சரத் பொன்சேகட்ட நெத்த பாட்லி சம்பிக்கிட்ட மேக தெண்டோன ஏமனத்து மேக பயிலாகால பயிலாகால மேக ஏட்டியோ இட்டோ லொக்கு பிரசாக் கேனவா ஏக நிசா அப்பிக்கான மேமாயினே தோகல எக்கே கேனோ ஓகல கியுவானேதி தெண்டேப்பே கிலா எத்துமா பலிகன்னவா கிலா ஏக தீர பிரஸ்தேதி ஏ பத்தை கீனோ ஜனாதிபேட ஹெண்டு ஐயோ எக்கட தெண்டேப்பா ஏ தின்னு பலிகன்னவா கிலா மே பத்த கீவா இப்படி தெண்டேப்பா கீழா தேங்க ஆப்பிட கெலவல தீன முகாத அஹிம்சக ஜனதா மெரல தீன மந்திரி பாதா கரண்டிப்பா ஒவ்வொருத்தமா கீவா ஒவ்வொருத்தம் ஒகலத் கீவா ஒரு மந்திரி துமா பாதா கரண்டிப்பா மாம கேல எத்த கதா கரண்டே மாம மாம அவங்க கதா கரண்டே மாம ஆண்டு சுத்த கரண்டி கேனே மாம ப்ளீஸ் சுத்த கரண்டி கேனே மாம ஒகல சுத்த கரண்டி கேனே மிக எத்த கதாவனே இது எத்த கதாவனே துமாட பாயலனே ஒக்கம கரையவில ஒக்கம ஆண்டுவத் சமர கட்டி இட்ல வயர்துவட்ட தெண்டேப்பா கீழா
ඒක නිසා අපි වැඩිම කතා කරන්න කැමති නැහැ. මේ වෙලාව රට ගැන හිතලා මේ විපක්ෂ ආණ්ඩු පක්ෂ ඔක්කොම එකතු වෙලා මේකට මූණ දීලා මේ දස්තවාදී නැති කරන්න ඕනේ කියලා මම ඉල්ලා සිටිනවා. මම නේද යනවා. Thank you.